අදරණීය අමතත්තා සහෝදර සහෝදරිය, මම වැට ගිහිල්ලා ආපු ගමන් දැන් ගත්තේ වීඩියෝ එක හවස 7යි. මම හිතන්නේ ඔයාලට උදේ 7:20යි. ඉතින් ගොඩාක් ලක්ෂ 4ක 5ක ප්‍රමාණයක් මාත් එක්ක මැසේජ් කරලා තියෙනවා, ලයික්ස් දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මාරම සතුටක් තියෙනවා. සෑහෙන ලොකු වෙනසක් කරපු එකට ලොකුම සතුටක් තියෙනවා. ඉතින් හැමතිස්සම මම රැට නිදාගන්න එහෙම නෑ. දැන් ඔයාලා හිතන්නකෝ, දැන් හවස 7යි ඔයාලට උදේ. එතකොට මම ඔයාලා කොයි වෙලාවේ මැසේජ් කරත් මම එවලෙම තප්පර ගානක් යන්න ඉස්සලා ඕන කෙනෙකුට මම මැසේජ් කරලා ඇති. මම දවසට පැයක් දෙකක් වගේ තමයි නිදාගන්නේ. අනුර දිනවඬ හදපු ඒ දවස්වල ඉඳලාම මම තව වෙනකන් හරියට නිදාගත්තේ නෑ. උදේට වැඩට එනවා, පැය 10ක් 12ක් වැඩ කරනවා, හවස එනවා, වීඩියෝස් දානවා. මොකද මට මේක මාරම මේකක් මට තියෙන මේක දිනවඬ. ඒ වගේම මට මරණ තරජන දාලා තියෙනවා ගොඩක්, පරිස්සම් වෙන්න මරනවා කියලා. නමුත් වීඩියෝ නම් අතර කරන්නේ නැහැ. මරණයක මරපල්ලා, ඒක ප්‍රශ්නයක් නෑ. අපේ ලංකාවේ මිනිස්සුන්ට කණ්ඩ බොන්නේ නැතුව දුක් විඳිනවා. දේශපාලුව පර හැත්ත ඔක්කොම රට කාලා විනාශ කරලා උඹලා කියන්නේ අපිට ඇස් වහගෙන කටවහගෙන නිකන් ඉන්න කියලාද? අපි මෙහි කාලා බීලා අපේ මිනිස්සු ලංකාවේ බඩගින්න ඉන්නකොට ඒ මිනිස්සු කන්න බොන්න ඕනේ නැද්ද? ඒ මිනිස්සු බෙහෙත් නොබී මැරලා යනවටද බලාගෙන ඉන්නේ? රදල පන්ති විතරක් ඔක්කොම ප්‍රභු සම්පත් ඔක්කොම විඳගෙන අහිංසක මිනිස්සුන්ට මේ වතුරු ගොරක් වට නැතුව මැරෙන්න දාන්න උඹලම මාර මිනිස්සුනේ. උඹලා විතරක් මේ රදල පැලැන්තිය මේ හැමදාම උනේ එහෙමයි. අවුරුදු 76ක් තිස්සේ රදල පැලැන්තිය විතරක් හොඳට කාලා බීලා සතුටින් ජීවත් වෙනවා, පාටි දාගෙන. අපේ මිනිස්සුන්ට පාන් වාටියක්වත් කන්න නැහැ. එහෙම වෙන්න දෙන්න විදියක් බෑ. ඉතින් අනිත් එක, අමතත්ත සහෝදර සහෝදරිය, අද කතාව පටන් ගන්න කලින් ඉස්සලාම අපේ මැද පෙරදිග ඉන්න රටවල සහෝදරයෝ කතා කරලා තිබ්බ මට මොකක් හරි පිළිවෙලක් හදන්න කියලා එයාලා හම්බු කරනකට. ඉතින් මම මේ ඔයාලට දාලා තිබ්බ පෝස්ට් එකකුත් මේ කට්ටියට මේ පුළුවන් නම් මේ විශ්‍රාම වැටුපක්. එයාලා ඒ කියන්නේ ලොකු කාලයක් ඔය ඒ ගෘහසේවක වැඩවත්තේ අමාරු වැඩේ කරන්න බෑ. ඉතින් ඒ මිනිස්සුන්ට මොකක් හරි සහනයක් දෙන්න කියලා මම අනුර සහෝදරයෙන් ඉල්ලනවා විශ්‍රාම වැටුපක්. ඒ කට්ටිය ගොඩක් ඩොලර්ස් එවනවා ලංකාවට. ඉතින් ඒ නිසා, ඒ ඩොලර්ස් එවන නිසා විශ්‍රාම වැටුප ක්‍රමයක් හදලා දෙන්න කියලා මම අනුරගෙන් ඉල්ලලා හිටිනවා. ඒ වගේම අනුර සහෝදරයා, දැන් අපි මේ ඉන්න රටේ ලොකු මේ රාජ්‍ය ආයතන නැහැ. DMV තියෙනවා. ඒ කියන්නේ අපේ RMV එක වගේ වාහන රෙජිස්ටර් කරන තැන. ඒ වගේ තියෙනවා බැංකු කිහිපයක් තියෙනවා. ඒ වගේ ආයතන වල විතරක් නෙමෙයි, අනිත් ඒවා ඔක්කොම පෞද්ගලික ආයතන වල අපිට ක්‍රමයක් තියෙනවා 401k. ඒ වගේම අපේ ඔය ලංකාවේ pay tax එක වගේ අපේ tax ID එකක් තියෙනවා. ඒ tax ID එකට අපෙන් කැපෙනවා. අවුරුදු 65ක් පැනනහම අපිට ඒක ලැබෙනවා පෙන්ෂන් එකක් විදිහට. ඒ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අනුර සහෝදරයා ඔයට, ඇත්තටම මේක ලොකු දෙයක්. පුළුවන් නම් ඒක කරලා දෙන්න අපේ මේ අපේ සහෝදර සහෝදරියන්ට. මොකද ඒක ගොඩාක් වටිනවා. පෙන්ෂන් එකක් කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ හින්දා ඒක පුළුවන් නම් ලබා දෙන්න ඒ රාජ්‍ය ආයතනය වගේම පෞද්ගලික ආයතන වලටත් ඒ සිස්ටම් එක වාට අවුන්ඩර් එකේ විස්තර ගන්න පුළුවන්. ගෝමික සහෝදරයාගෙන් වාට ඒක ගන්න පුළුවන්. ඒ වගේම ඔයා දන්න කට්ටිය ඇතිනේ USA වල ඉඳලා වෙලා ඉන්න. ඒ හින්දා එයාලගෙන් ගන්න ඒ ටික. ඒ වගේම මෙහි මොන පඩිය ගත්තත් මොන අපිට අව පැයට ගෙවන්නේ, පැයට සාමාන්‍යයෙන් එක එක ස්ටේට්ස් වල වෙනස් වෙනවා. කැලිෆෝනියාවේ 20යි, ලස් වෙගස් වල 12යි, වර්ජිනියා 10ක් 11ක්. මං කියන්නේ මේ අවම කැලිෆෝනියාවේ ඩොලර් 20ක් ගෙවනවා අවම පඩිය පැයට. ඉතින් ඒ වගේ තියෙනවා ක්‍රම අන්ද සහෝදරයා.
එහෙනම් පොඩ්ඩක් ඒක බලන්න අපේ කට්ටියට කරලා දෙන්න. ඒ වගේම අන්ද සහෝදරයා මේ මට ඊළඟ එක කියන්න ඕනේ මේ පොඩි දෙයක් මතක් වුණා. මම ඊට කලින් මට කියන්න ඕනේ මේ අපේ ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ අපේ මේ ලංකාවේ ඉන්න කට්ටිය මේ මේ 10,000ක් විතර වගේ දාලා තිබ්බා. එයාලට අලි ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා මේ ඒ ආහාර ඒ කියන්නේ කුඹුරු ගොවිතැන් කරාට ඒ අලිය වෙලා එක නහස්ති කරනවා. ඒ අලි මිනිස් ගැටුමට උත්තරයක් ඉක්මනට හොයලා දෙන්න කියලා අනුර සහෝදරයා. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න. මොකද ඒක මට කියලා තිබ්බා 1,05,000ක් විතර ප්‍රමාණයක් මගේ ඉන්න ඒ මේ channel එකේ. ඉතින් ඒ වගේම ඊළඟ එක තමයි අනුර සහෝදරයා තව කියලා තිබ්බා මේ අම්මා තාත්තලා කෑමවල මිල ගණන් පොඩ්ඩක් අඩු කරන්න කියලා. තාම බෙහෙත් වල ඒ වගේම කෑමවල මිල ගණන් ටිකක් වැඩි කියලා තාම අමාරුවෙන් ජීවත් වෙන්න කියලා පොඩ්ඩක් ඒක බලන්න කියලා තිබ්බා අනුර සහෝදරයා. ඉතින් ඔය ටික පොඩ්ඩක් අනුර සහෝදරයා පොඩ්ඩක් බලන්න. මම මේ එතකොට අනුර සහෝදරයා ඊළඟ එක වැදගත්ම දේ තමයි මැද පෙරදිග ඒ වගේම අනිත් රටවල ඉන්න අයට ලංකාවට ඡන්දෙ දාන්න එන්න ක්‍රමයක් නැහැ. එයාලගේට නිමාඩු නැහැ. අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒ පිටරට තියෙන ඡන්ද ටික අනුර ඔයාට ලබා ගන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා මේ නොවැම්බර් 14ට කලින්. මොකද එතනින් සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ඔයාට එකතු කර ගන්න පුළුවන් අනුර සහෝදරයා. මේ වගේ ඉන්න මේ 1,05,000ක් විතර ප්‍රමාණයකින් මම කියන්නේ මේ සහෝදරයෝ මට කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අනුර සහෝදරයා ඒ කට්ටිය පිටරට ඉන්න කට්ටිය ඩොලර් 10කින් 20කින් හරි ආධාරයක් කරන්න කැමති. ඒකට පිළීමක් හදලා ඉක්මනට කියන්න කියලා අනුර සහෝදරයා ඔයාගේ පැත්තෙන් එයාලට පිළිවෙලක් හදලා දෙන්න කියලා එහෙම කියලා තියෙනවා. ඉතින් අනුර සහෝදරයා විශේෂයෙන්ම මැතිවරණය නොවැම්බර් 14 එනකොට එයාලගේ ඡන්ද අපිට ලබා ගන්න පුළුවන් නම් මැතිවරණ කුමාරසාරිසත් එකතු වෙලා මොකක් හරි ඉක්මන් දෙයක් ලබා දෙන්න එයාලා හරි දුකෙන් කලකිරීමෙන් ගත වෙන්නේ නොවැම්බර් 14 ඔයාට ඡන්දෙට. ඒ කියන්නේ මහා ඡන්දෙටත් එන්න බැරුණා. ඒ හින්දා නොවැම්බර් 14 ඡන්දෙට එයාලට එන්න ඕනේ කියලා ඒක අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා කරලා දෙන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපේ මහජන ආණ්ඩුවක් පිහිටවන්න ලොකු උත්සාහයක් කරන්න. ඉතින් ඒ වගේම දැන් අද මාතෘකාවට බහිමු අම්මා තාත්තා සහෝදරයා. ඉතින් මේ අම්මා තාත්තා සහෝදරයා මේ අපේ රට විනාශ කරපු මේ දේශපාලනේ කොච්චර විනාශ කරාද කියලා මේ අවුරුදු 76ක් ඇතුළත මේ රට කාලා විනාශ කරලා බලන්න කොච්චර මහජනතාවගේ කෝටි එකහමාරක් කෝටි දෙකක් වෙන අධි සුඛෝක භෝගී වාහන V8 V6 වාහන තමුන්ගේ පෙම්වන්තියටත් අරන් දීලා බල්ලට කොල්ලට ඔක්කොම අරන් දීලා කොච්චර ඔයාලගේ මහජන මුදල් විනාශ කරලා තිනවද. මම කියන්නේ මට තාමත් මේ බයින මිනිස්සුන්ට ඔය S2 ඇරලා පොඩ්ඩක් බලන්න ඔයාලගේ සල්ලි වලටනේ ඔය කරලා තියන්නේ කොච්චර විනාශයක්ද කියලා. ආ ඔයාලට ගෑනු ළමයින්ට චොක්ලට් එකක් අරන් දෙන්න සල්ලි තියනවද කියන්නකෝ. ආ චොක්ලට් එකක් අරන් දෙන්න සල්ලි තියනවද? නිකන් බයික් එකක් ගැන කතා කරන්න එපා. චොක්ලට් එකක් මුන් අරන් දෙන්නේ වාහන කෝටි එකහමාරේ දෙකේ ගෑනුන්ට හොර ගෑනුන්ට ඔක්කොමටම. හරි සමිතට වාහන 3යි. ඩයනා කියන වාහන ඩයනා ගෑනිට මේ පුරවසි භාවයවත් නැහැ. මන්ත්‍රීකමින් කාලා ඊට පස්සේ රට විනාශ කරලා ගංජා ගැන කියලා රටේ ඉන්නේ උන්ට ගංජා පොවන්න හදලා ඒ ගැණි බිව්වට කමන්නේ. ගංජා බීලා ඕන මොගුලක් කරලා පාටි දැම්මට මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් ගංජා බබලා නයිට් ක්ලබ් දාලා රටේ ඉන්න ගෑනු ටිකත් විකුණ ගන්න තමයි හැදුවේ කට්ටිය. ඉතින් මේ වගේ සංස්කෘතියක් හදන්න ගිය සිංහල මිනිස්සු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාලගේ සහෝදර සහෝදරියෝ ඒ තත්ත්වයට දාලා කතා කරනකොට ඇයි ඔයාලා කොන්ද කෙලින් තියාගෙන නැගිටින්නේ නැත්තේ? එහෙම කරන්න දෙන්න එපා කවදාවත්. හරි මේක අපි ඉපදුන රට. මේ 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 මාතෘභූමිය ගැන කතා කරන්න ඔයාලට වෙන යන්න රටක් නැහැ නේ. තියෙන්නේ අපේ ওই රට විතරනේ. ඒ හින්දා ඒ රට ගැන
පොඩි කැක්කුමක් තියාගෙන කතා කරන්න, තමුන්ගේ අම්මට ආදරේ වගේම තමුන්ගේ රටටත් ආදරේ කරන්න. හරි, මේ වගේ බලන්න අපේ මහජන මුදල් ඔයාලා මේ මන්ත්‍රීවරු මෙහෙම 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 කාලා 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 පිම්බිලා ටයර් වගේ ලොකු වෙනකොට ඔයාලා මෙන්න මෙච්චරක් විතර වෙනකොට කෙට්ටු වෙලා තවත් මොකටද මිනිසුන්ට කඩේ යන්නේ? ටකරන් කැලට ලැට් පෝච්චියට තමුගේ පුතා ඉස්කෝලේ දාගන්න ජොබ් එකක් ගන්න යන්න එපා. මට මේක කියන්නකෝ, අවුරුදු 76ටම ඔයාලට පොරොන්දු කොච්චරක් දීලා තියෙනවද කියන්නකෝ? ඔයාලට පොරොන්දු කොච්චරක් දීලා තියෙනවද මේ අපත කාලකන්නේ මජර නාකි හැත්ත? මොනදේද ඔයාලට, මොනදේද ඔයාලට මේ මේ දුන්නේ? මට පොඩ්ඩක් අන්න එක කියන්නකෝ, මොනදේද ඔයාලට උන්නේ දෙන්න කියලා? ජිම් කට්ටල දෙනවා කිව්වා. හරි, කෙල්ල කොල්ලන්ට ලව් කරන්න ෆෝන් අරන් දෙනවා කිව්වා. කෙල්ල කොල්ලන්ට ලව් කරන්න ඉන්ටර්නෙට් දෙනවා කිව්වා. ජිම් කට්ටල දෙනවා කිව්වා. හරි, ඔය එකක්වත් ඔයාලට ලැබුණද? තවත් ඇයි සුන්දර කතාව වලට රැවටෙන්නේ? හරි, ආහාර මිල අඩු කරනවා කිව්වා. අන්තිමට ගෑස් මිල අඩු කරනවා කිව්වා. පෙට්‍රල් අඩු කරනවා කිව්වා. අන්තිමට පට්ට පොලිමකින් නතරුනේ කාලා කාලා කාලා. හරි, ඔයාලගේ මහජන මුදල් කොත්තර නහත්ති කරාද කියන්නකෝ. පොහොර ගෙනල්ලා අර කියලා ගූ නැවක් ගෙනල්ලා, ඒ ගූ නැව ඔක්කොම අන්තිමට එකින් කෝටි ගාණක් ගැහුවා. කෙහෙලිය රඹුක් වැල්ල කෝටි ගාණක් ගහලා 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 මිනිස්සු කීය පොළොව පස් යටට යැව්වද කියන්නකෝ. ඊට පස්සේ උගේ පුතාලට කෝටි දෙක, කෝටි 200-300 වටින ගෙවල් දෙක තුන. ඔයාලට පැලක් හදාගන්න සිමින්ති කොට්ටයක් ගන්න සල්ලි දිනවද කියන්නකෝ. ඇයි ඔච්චරවත් තව ඔයාලා මේ 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 මත්තේ මේ නැහෙන්න හදන්නේ? ඔය බොරුම කොච්චර බොරු කියලා කියලා ඔයාලා ඔය අවුරුදු 76 බොරුවට රැවටුණා කියන්නේ මුන් හිතන්නේ ඔයාලා මීහරක් කියලා. හරක් නෙමෙයි, මීහරක් කියලා. ඒක තමයි මේ පාරත් ආයේ රවට්ටන්න හැදුවේ. නමුත් අපි ඉන්නකන් ඒක රැවටෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි වෙනස් කරනවා. ඒක තමයි අපි කියන්නේ. මේ ගෑනුන්ට, හොර ගෑනුන්ට මේ මේ ඒ වගේම ඔය ඔය රට විනාශ කරපු තැන් තමයි මං කිව්වේ දේශපාලුව රට විනාශ කරා. දේශපාලුව රිංගපු හැමතැනක්ම රට විනාශ වුණා. 1996 වලින් පස්සේ වර්ල්ඩ් කප් එක අරගෙන, හරිද, අර්ජුනලා මොකද කරේ? වැඩි සල්ලි හම්බ කරන්න උන් ගියා මේ 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 එක එක ආණ්ඩුවෙන් වලට පැන පැන. හරි, තමුන්ගේ බඩ වඩා ගන්න ගියා. අන්තිමට 96 එක වර්ල්ඩ් කප් එක ගහපු ඒ තත්ත්වෙත් නැහැ සනත් ජයසූරියලා. හරිද, සනත් ජයසූරියලා ගිහිල්ලා තමුන්ගේ ගිහිල්ලා ආත්මෙම පාවා දුන්නා. මහානාමලා පාවා දුන්නා ආත්මෙ. හරි, ඔය එකී නොකී ඔක්කොම තමුන්ගේ ප්‍රසිද්ධිය ආවට පස්සේ දෙවෙනි තැන ගන්න සල්ලි ගන්න තියෙන එකම අවස්ථාව තමයි මහන්සි නොවී මේ දේශපාලනේ. ඒක තමයි ඔක්කොම දේශපාලනයට ඇවිල්ලා සල්ලි හම්බ කරන්න උඹලගේ කරෝඩින් නැගලා මේ ඔක්කොම හුරා කාලා කාලා රටට කෙල්ල දැම්මේ. ඒ ඊට පස්සේ ක්‍රිකට් මණ්ඩලේ හිටපුවෝ සම්මිල, එතකොට ඔය මේ මේ තිලංගල, එතකොට ධර්මසේන සීයා නවලෝකේ මේ මේ ශලිනිට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න පෙන්නලා කාමරවලට ගිහිල්ලා ආතල් ගත්තේවා. ඔක්කොම ඔයාලගේ මහජන මුදල්. අන්තිමට දේශපාලනේ රිංගපු හැමතැනක්ම නන්නත් ආරමුණා. අන්තිමට ක්‍රිකට්ුත් එපා කරානේ. උඹලා අපි ඔක්කොම බැලුවේ ක්‍රිකට් දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, මැලේද, සිංහලද කියලා කිසිම එකක් නැතුව අපි බලපු ක්‍රිකට් මැච් එක. ඒකටත් කෙලියා. යකෝ, ක්‍රිකට් කරන්නේ කියන්නේ අපි 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 ආත්මේ වගේ දෙයක් තිබ්බ දෙයක්. ඒක එපාම කරා. එහෙමත් ඒකට මොකටද බන් තවත් ඡන්දෙ දෙන්න උච්චර මැරෙන්න හදන්නේ? වැඩක් නැති මිනිස්සුන්ට. ඔය මට බනින මිනිස්සුන්ට මං කියන්නේ හැදියල්ලා. හරි, මට මට කියනවා ඔබ කණ්ණාඩි දාගෙන ඔබ වාහනයක් ඇතුළේ ඉඳගෙන ඔබ රට හදන්න හදනවා මෙහෙමයි කියලා. හරිද, ඊළඟ තව එකක් තිබ්බ දාලා අම්මා තාත්තා සහෝදර සහෝදරිය මං කියවනේ සිංහල උදව් කරන ජාතියක් කියලා. සිංහලෝ කවද්ද බං මිනිහෙකුට උදව් කරේ කියලා ඌ දාලා තියෙනවා. එක එක කොල්ලෙක් මචං මං ඔබට කියන්නේ. හරිද, හැදියම් මචං එහෙම කතා කරන්න එපා. සිංහලයෝ මචං උදව් කරන්න තිබ්බා. නමුත් බං උදව් කරනවා තියා දැන් පාම් වාටියක් කන්නවත් සල්ලි නැහැ. උඹ ගිහිල්ලා මචං කාගෙන් හරි සල්ලි ඉල්ලලා, හරි, ඒ වගේ උදව්වක් ඉල්ලුවකට මිනිහෙකුට දෙන්න රුපියලක් නැහැ මචං අතේ. දැන් තේරුම් ගනි මචං. හරි, මම මේ තරහ කරන්නේ නෙමෙයි කියන්නේ, මං කියන්නේ මේ උඹලා නැගිටින්න ඕනේ මචං. හරි, නැගිටින්න ඕනේ සහෝදරයා, නැගිටපන්. හරි, ඒ හින්දා මම කියන්නේ සල්ලි වගේ දෙකින් උදව්වක් කරන්න නැති වෙන්න පුළුවන් මචං. ඒ වුණාට හැබැයි මෙහෙමයි,
දැන් ඉස්සර මේට අවුරුදු 20කට වගේ ඉරන් එහෙම තිබෙන්නේ මේ අවුරුදු 76ට මේ සහෝදරයා මුන් ඔයාලව තරහ කෙරෙව්වා. හරි නිල් පාට කොළ පාට ඔය පාට දෙක අපිව බේදබින්න කරලා උන් උඹලව උඩින් කොටවලා කොටවලා කොටලා පෝස්ටර් ගන්නකොට උඹලා මරා ගන්නවා ගහ ගන්නවා කොටා ගන්නවා හරිද උඹලා හිරේ යනවා අන්තිමට උන් ගිහිල්ලා රැට නයිට් ක්ලබ් වල ආතල් ගන්නවා ගෑනුත් එක්ක නටනවා මිනිස්සුත් එක්ක නටනවා හරිද ගන්න තියෙන ගංජා ගගහ ආතල් ගන්නවා හරිද ඔය කුඩුව නම්ම නම් බොනවා හරින් හැම නේද මචං හරින් දන්නවනේ ඉතින් ඒ හින්දා මේ ඒ වගේ ආතල් අරගෙන හරිද ඊළඟ එක තමයි ඔය හරින්ල වගේ උන්ට රට පාවා දුන්නේ උන්ට වාහන අරන් දීලා කෝටි ගණන් වල මිනිස්සුලට වාහන අරන් දීලා ඒ තත්ත්වෙන් අයින් කරාටත් පස්සේ තව සෙක්‍රටරිලත් දීලා උඹලගේ යකෝ මහජන මුදල් ඔය කාලා තින්නේ තවත් කොන්ද කඩා ගන්න හදන්න එපා බං මේ ආණ්ඩුවක් අරගෙන මහජන ආණ්ඩුවක් අරගෙන තමන් මේ කාලා බීලා පොඩ්ඩක් නිකන් හොඳ හුස්මක් අරගෙන බ්‍රීත් දෙකක් අරගෙන පොඩ්ඩක් පය ගහලා ජීවත් වෙලා පොඩි පොඩි රිලැක්ස් එකක් ගන්න ජීවිතයට හැමදාම වින්න එපා පොඩ්ඩක් ට්‍රිප් එකක් යන්න අහල්ලපු ගෙදර මිනිහත් එක්ක කතා කරන්න පොඩ්ඩක් තේ එකක් බොන්න තරහ මරහ තැරලා දැන් මොකද උඹලා තරහ වුණාට වැඩක් නැහැ නිල් පාට කොළ පාට උන් ඔක්කොම එකතු වෙලා ඉන්නේ ඔක්කොම එකතු වෙනවා හරි ඒ හින්දා එකතු වෙයල්ලා හරි ඊළඟට ඒ ක්‍රිකට් මණ්ඩලෙන් රට කාපු විදිය දේශපාලනක තුර ඊට පස්සේ ඔය ටෙලිනාට්‍ය කරනේ උන් ජඩ මාධ්‍ය හිරු දෙරණ හරි ජඩ නාලිකා ඔය නාලිකා ඔක්කොම අපි වර්ජනය කරන්න ඕනේ ඔය නාලිකා ඔක්කොම වර්ජනය කරන්න ඕනේ ඔය නාලිකා තමයි මිනිස්සුන්ගේ ඔළුව කාලා ඇල්කලයින් වතුර බෝතල් ඇමරිකන් වතුර බෝතල් වලට ණය ගිනල්ලා යකෝ ලැජ්ජාවේ බෑ බං මිනිස්සු හිනා වෙනවා උඹලා දැන්වත් තවත් ඕකට පුකදි මේ දිදි යනවනම් මේ උන් පස්සේ අයියෝ මචං ලැජ්ජයි උඹලගේ කොන්ද කොහෙද බං තියෙන්නේ පිරිමිය කිව්වට වැඩක් නැහැ බං කකුල් දෙකක් ඇඟක් තිබිලා මේ කෙලින් නැත්තා හරි එහෙනම් කොන්ද කෙලින් තියා ගන්න ඕනේ හරි ඒකයි කියන්නේ පිරිමියෙක් විදිහට තනියෙන් හිටගෙන පිරිමියෙක් විදිහට තමන්ගේ ඡන්දය භාවිතා කරන්න මේවා කරන්න ඕනේ ඔය වගේ මේ සජිත්ලා වගේ කොන්ද පණ නැති රනිල්ලා වගේ කලිසම් උස්ස යන කොල්ලොත් එක්ක ඉන්න මිනිස්සු ආ යකෝ පිරිමිකමක් තියාගනින්න පිරිමියෙකුට ඡන්දයක් දීපන් අනුර වගේ 2000 ඉඳලා 2024 වෙනකන් ඔය මඩගොහරුවේ ඉඳලා මඩගොහරුවත් එක්කලා එකට මඩ නාපු උන් එක්කලා ඉඳගෙන මේ මිනිස්සු ශ්වේත වර්ණේ බබලිලා ඒ ශ්වේත පුෂ්පයක් වගේ මට ඒ නම්වත් කියන්න බෑ ඒ මල්වල නමක්වත් දැන් කියන්න බෑනේ හරි එහෙනම් ඒ ඔක්කොම කාලා තිනේ කාලා කියලාලා තොපි ඔක්කොම පස්ටිකටත් කියලාලා මලටත් කියලාලා බුලත් කියලාටත් කියලාලා බුලත් කලේ කාලා දැන් කියලා ගහලා තියෙන්නේ හප කරලා ඉතින් මොකුත් කියන්න බෑ අපිට හරි ඒ මඩ ගොහරු හිටපු ශ්වේත පුෂ්පේ වගේ අපේ කොල්ලා හරි ඒ රට මේ කිසිම මඩ ටිකක් ගා ගන්න නැතුව දැන් ජනාධිපති විලා ඉන්නවා සතුටු වෙයලා පොඩි එකෙක් මේ රට පාලනය කරන්නේ ඇයි මෙච්චර රදල පළන්තියටම දෙන්න හදන්නේ ඡන්දේ ආ ඇයි රදල පන්තියම මේව කර නියෝජනය කරන්න හදන්නේ ඇයි පොඩි එකෙක් නියෝජනය කරන්න බැරි උඹලා පොඩි මිනිස්සු නම් උඹලා පොඩි මිනිස්සු වෙනින් පිටින් ඉන්න ඕනේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය මොකටද මේ පොඩි තැනේ ඉඳලා ගිහිල්ලා රදලෝ වගේ රඟපාලා දැන් V8 එකක් ඒ වගේ අරගෙන ඒ වගේ මේ හැසෙන මිනිස්සුන්ටයි උදව් කරන්නේ උදව් කරපන් අනුර වගේ කොන්දපණ තියෙන මිනිස්සුන්ට රටක් අරගෙන යන්න ඒ මිනිස්සයා කොච්චර දැන් වෙනස් කරාද කොච්චර නීති සම්පාදනය කරනවද රට කෙලින් අරයි යන්න හරි ඊළඟ තුන්වෙනි පන්තිය තමයි සිවුර කියන යුනිෆෝම් එක දාගත්තේ යෙලෝ පෙස්ලා හරිද මම මේ කියන්නේ මහ සංගරත්නයේ ඉන්න අපිත් එක්ක එකතු වෙලා මාර සංගරත්නය පිරිසුදු නිර්මල ධර්මයේ දේශනා කරන ඒ ධර්මය අගේන අපි වෙනුවෙන් මේ පාර මුළු මාලිමාවම දිනවන්න කැප වුණ මහජන ආණ්ඩුව දිනවන්න කැප වුණ ඒ සංගරත්නයේ නෙමෙයි මම කියන්නේ අතලොස්සක් ඉන්න මුස්ලිම් දමිල බර්ගර් ක්‍රිස්තියානි බුද්ධාගමේ අපිව මරවන්න ලැහැස්ති කරපු කොටෝපු මිනිසුන්ට මම කියන්නේ ගලබඩාත්තේ ඥානසාර සූර පොරෝගෙන
අතනින් හිරකුඩුවෙන් එලියට පැන්න විතරයි බල්ලවගේ පුරාගෙන 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 කියලා මාලිමාව කණ්ඩ හැදුව. මොක දුන්නේ අපි දිනුවා. හරි ඔය ඒ කාලෙ කරපුව කරන්න හම්බු වෙන්නේ මේ 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 මහජනතාව කොටෝලා දෙමළ මුස්ලිම් බර්ගර් සිංහල මැලේ අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකයි දැන්. අපි ඔක්කොම මේක වෙනස් කරනවා. අපි වෙනස් කරලා ඉවරයි. මේ නොවැම්බර් 14 වෙනිදා අපි අනිවාර්යයෙන්ම ඉතුරු ටිකත් හරියටම වෙනස් කරලා මේ රට හරි දිසා නැතියට මාලිමාව කියන්නේ හරියට දිශාව පෙන්වන. අතරමං වුණාම මාලිමාව තමයි අපිට පාරන්නේ හරි පාර පෙන්වන්නේ හරි දිශාවට. ඒ වගේම ඒ මාලිමාවත් එක්ක ඉන්න එකතුලා ඉන්න මහජනතාවට කිසිදාක වරදින්නේ හරිම දිසා නැතියට අපි මේ රට අරන් යනවා. ඒ වගේම දිනු කරනවා. ඒ වගේම පොහොසත් රටක් කරනවා. ඒ වගේම ලෝකේ තියෙන ප්‍රබලම රාජ්‍යයක් බවට පත් කරනවා. බතින් බුලතින් හැමදේම පිරුණු. ඉතින් ඒ වගේ යෙලෝ පෙස්ට්‍රට රැවටෙන්න එපා. ඒ වගේම හැම දෙයකටම අර හමුදාව ඉඳලා එක එක මහන වෙලා ඉන්න උගේ වැඩේ රෙද්ද උස්සගෙන හැමතිස්සම ගිහිල්ලා එක එක මගුල් වලට මේ මේ උසාවි දුවන එක මන්න දැකලා නෑ. බුදු දීවිතේ දහමක් ගැන කියලා දෙනවා. උගේ වැඩේ සුර උස්සගෙන මේ මේ යුනිෆෝම් එක උස්සගෙන දුවන එක. මේ සමාජ කොටවන්න හදන්න එපා. ඒව කරන්න බෑ. ඒ වගේම අතන මෙතන රතන ඔය සෙට් එකම ආපහු එන්න පුළුවන් වෙනත් මුහුණුවරකින්. අම්මා තාත්තා සහෝදරී සහෝදරිය හොඳට බලා ගන්න. මම අද කිව්වා කියලා කොලේ කිව්ව පැනු කියලා ලියලා තියා ගන්න. මේ පාරත් ස්වාධීන පක්ෂ වලින් ඔය ඡන්ද කොලේ පුරවන අනිවාර්යයෙන්ම 30ක් 40ක් ඇවිල්ලා. හැබැයි ඔක්කොම එන්නේ ඔය වගේ ස්වාධීන වෙවිලා ඔක්කොම. ඔක්කොම එන්නේ ඔය සජිත්ගේ කුට්ටිය අරගෙන සජිත්ගේ වෙනුවෙන් පෙනී හිටින උමුයි අන්තිමට උන් ගිහිල්ලා ඔක්කොම එකතු වෙනවා. ඔය ස්වාධීන පක්ෂ ඔක්කොම එකතු වෙනවා. හරිද? රනිල් සීයා ඒ වගේම ඔය සජිත වුන් ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා ඔය ස්වාධීන පක්ෂ 40ක් විතර ඇවිල්ලා ඔය ඔක්කොම එකතු වෙලා ආපහු අපිට අරින්න ලැහැස්ති වෙනවා. ඒ හින්දා රැවටෙන්න නම් එපා. මේ පාර අම්මා තාත්තා සහෝදර සහෝදරිය මේක අන්තිම අවස්ථාව. හරිද? අනිත් එක මේක මතක තියාගන්න. මේක රැල්ලක් නෙමෙයි, මේක සුනාමියක්. හොඳට මතක තියාගන්න. මේ පාර අපි මේ මහමැති මැතිවරණයේ මේ ජනාධිපතිවරණයේ අපි තිබ්බනේ ඒක සැප්තැම්බර් 21. ඒක වගේ නෙමෙයි මේ පාර. මේ පාර සුනාමියක් කියලා තමයි නතර වෙන්නේ. මේ අපි වෙනස් කරගෙන යනවා. මේ මිනිස්සු තේරුම් ගන්නවා. නමුත් මිනිස්සු එදාට හරියට ගිහිල්ලා හරියට කතර ගහනවා කියලා මම දන්නවා. මේ ලක්ෂ 4ක් 5ක් මාත් එක්කලා ඉන්න මේ අපේ ආදරණීය මිනිස්සු දැක්කාම, ඒ ආදරණීය හදවත් තියෙන මිනිස්සු අපි දන්නවා අනිවාර්යයෙන්ම මහජනතාව වෙනුවෙන් එකතු වෙලා ඒ ඡන්දය දෙනවා කියලා. ඈ ඒකට හිස්සනම ආචාර කරනවා. ඉතින් ඒ වගේම රටට ආදරය නොකරන කලා පිරිසක් ඉන්නවා. ඒ අතරින් ඩෑම් ප්‍රියසාද් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ කාලේ. එතකොට ඉරාජ් පේසල, ඉරාජ් චීත්‍යයක් ඇඳගෙන ඉන්න පුළුවන්, සමහරට ගෞමක් ඇඳගෙන ඉන්න පුළුවන් පේසල කියන එක, පේසල ශූරින් එන්න පුළුවන්. ඒ වගේම දමිත කියන ගෑණි එන්න පුළුවන්. දැන් සමිතත් එන්න පුළුවන් සමහර වෙලාවට, මොකද වාහන ටික ගත්ත කේන්තිය නිසා. එහෙනම් කසිප්පු ජොනි උඹලා ඔක්කොම මේ පාර ගෙදරයවල තමයි. කසිප්පු ජොනි එතකොට ඔය කොමාරි, ඔය ඩයනලා, මනුෂලා, කවුද පාස්කු ප්‍රහාරය දැන දැනත් වෙන්ඩි ඉඩරපු හරින් බලටන් අපායක් නෑ යන්ඩ. ඒ මන් දන්නේ මේ මොකක්ද ක්‍රිස්තියානි කට්ටේ කියන්නේ කියලා. ඉතිං මන් දන්නේ කොතන්ඩේ අයිද කියලා ඒ පවකාරවල් දෙවල් කරලා. නමුත් ඒ ඔක්කොම එලියට එනවා. ඒ ඔක්කොම එලියට එනවා. ඒ නිසා මේ ඔය ඔක්කොම 225ම ගෙදර මේ පාර අපි මාලිමාවට ආසන 150කටත් වැඩියෙන් අරන් මේ පාර මාලිමාව තමයි මේ පිරෙන්නේ. මාලිමාව තමයි පිරෙන්නේ මේ පාර ඔය ඔක්කොම මේ අපේ මාලිමාවෙන් පුරනවා අපේ ඔය උතන පාර්ලිමේන්තුව. හරි. එනිසා අම්මා තාත්තා සහෝදර සහෝදරිය කිසි දෙයකට වෙනස් වෙන්න එපා. මේක අපි පස්ස ඇරලා තමයි බලන්නේ. මොන ප්‍රශ්නේ ආවත් මේක මන් දිනවල තමයි පස්ස බලන්නේ. ඉතින් ඒ වගේම අහුවෙන්න එපා. සිවුරු ඇඳගෙන එන්න පුළුවන්. සිවුරු ඇඳගෙන ආවත් මම සිංහල බෞද්ධයෙක්. මට දෙමළ කියලා දැනලා තිබ්බා කවුද පුද්ගලයෙක් දෙමළ කටවහගෙන හිටපන් කියලා. එහෙම කතා කරන්න එපා සහෝදරයා. මම හොඳ සිංහල
හොඳ සිංහල පවුලක හොඳ බුද්ධාගමේ ටහැදිච්ච බුද්ධාගමේ ඔය නාපුගොඩේ පන්සලේ මම බුද්ධාගම උගන්නපු මම හොඳට බුද්ධාගම දන්නවා. හොඳට ධම්මපදයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕන දෙයක් දන්නවා. හැම දෙයක්ම. ඒව ගැන කතා කරනවා නම් ඒව ගැන කතා කරන්න පුළුවන් මම හොඳටම දන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට එහෙම අපහාස කරන්න එපා දෙමළ කියලා. අපේ එහෙම එහෙම දෙයක් නෑ. අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ඔක්කොම එකයි සහෝදරයා. මේ පැත්තට වරෙන් ඇවිල්ලා බලහම් මේ වෙනස මචං. දැන් දන්නවනේ කොච්චර රට වෙනස් වෙලාද තියෙන්නේ කියලා. අපි මේක වෙනස් කරගෙන අපි මේ හදන්නේ මහජන ආණ්ඩුව. හරි. අනුර නායකයා කරගෙන මේක හදන්නේ මහජන ආණ්ඩුවක් මේ ඔක්කොමටම ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඒ හින්දා ඊළඟට ওই නළුවන්ට ওই නළුවෝ කියන ගෑනුන්ට අහු වෙන්න එපා. මාලිමාවට බැන බැන යන. ඒ නිසා මේ කවුරුත් ප්‍රොමෝට් කරන්න අපි හදන්නේ ඒව කිව්වා කියලා. ඒ නිසා නළුවන්ට අහු වෙන්න එපා. ඊළඟට මාලිමාව වෙනුවෙන් ඇත්තටම ගොඩාක් පැහැදිලි අරමුණකින් යුතුව සංගීත සහෝදරයා ඒ වගේම ගොඩාක් සහෝදරවරු සහෝදරියෝ අපිත් එක්කලා එකතු වෙලා ඉන්නවා. ඒ ගැන කට්ටියට හිස නම ආචාර කරනවා. මාලිමාව එක නමක් කියන්න බෑ. ඒ තරම් රාශියක් ඉන්නවා එකතු වෙලා. ඒ රාශියටම හිස නම ආචාර කරනවා මාලිමාව එකතු වෙලා මේ මහජන ආණ්ඩුව බිහිවන්න එකතු වුණා එකට. ඉතින් ආදරණීය අමතත් සහෝදර සහෝදරිය වීඩියෝ එක ටිකක් දික් වෙනවා. නමුත් කරන්නම වෙනවා මේ කතාව දිගටම. ඉතින් මේ දේශපාලනේ රිංගපු හැම තැනක්ම අපිට අමතත් සහෝදර සහෝදරිය අපිට උනේ හොඳ චරිත නැති වුණ එක. ඒ කරගෙන යන ටිකට් ක්‍රීඩාව නැති වුණා. අපිට දේශපාලුව හින්දා අපේ මහජන සම්පත් විනාශ වුණා. අන්තිමට අපිට ඉතුරු වුණේ හිල්ටන් එකත් විකුණන්න දාලා තිබ්බා. මං හිතනවා අන්ර සහෝදරයා දැන් නම් ඒව නවත්තයි ඔක්කොම කියලා. ඒ වගේම මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අමතත් සහෝදර සහෝදරිය ඔයාලට මොන හරි දෙයක් අවශ්‍ය නම් මම දැන් මම කතා කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඔයාලා කතා කරන හැම දෙයක්ම මම හැම මැසේජ් එකක්ම පර්සනල් කියන්නේ මමම බලලා මමම කියවලා මම රිප්ලයි කරනවා. අනිත් ඒවා මම හැම දෙයක්ම මෙතන දානවා. ඔයාලට දකින්න තියෙ පොස්ට් එකකුත් දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ඡන්දය ගැන මැද පෙර දෙක ඉන්න කට්ටියගේ ඒ කට්ටියට විශ්‍රාමික වැටුමක් හදන්න කියන එක. ඒ වගේම අපේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල වැඩ කරන කට්ටියට විශ්‍රාම වැටුපක් හදන්න කියන එක. ඉතින් ඊළඟ එක තමයි අමතත් සහෝදර සහෝදරිය මගේ තරුණ සහෝදරයෝ තරුණ සහෝදරයෝ ගැන කතා කරන්න ඕනේ. තරුණ සහෝදරයෝ ඔයාලා රැකියාවක් හම්බ වෙනකන් කියලා බෝක්කුඩට වෙලා කාලය ගත කරන්න එපා. ඔය ගංජා නම් මනම් කියන ඒවා බිබි ඒක ඇච්චර හොඳ දෙයක් නෙමේ. ඉතින් ඒ වගේ සිහින ලෝකවල ඉන්නේ නැතුව මේ අපේ තරුණ ජවය පාවිච්චි කරන්න මේ වගේ දෙයකට පුළුවන් තරම් වීඩියෝ එකක් දාන්න බලන්න තමුන්ගේ හැකියාවෙන්. මට මේ කිසිම හැකියාවක් නැතුව මම මේව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මට මාරු උමනාවක් තියෙනවා මේ රට දිනු කරන්න. අපේ රට අපේ ජාතිය අපේ ආගම කියන දේ. මොකද මම එදා කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන පුංචි රට තියෙන්නේ අපිට විතරයි. ඒ දූපතෙන් ඒ ඉන්දියන් සාගරයෙන් වැටෙත්ත මුතු වැටේ කියපු ඒ රට තියෙන්නේ අපිට විතරයි. මේ රටට කෙලින්ද මිනිස්සු පිටරට මිනිස්සු ගොඩාරියක් බලන් ඉන්නවා. මොකද මේ වගේ මේ රටවල් අපේ දිනු වෙලා තියෙන්නේ ඇමරිකාව වගේ මේ රටවල වලට කිසිම දෙයක් නැහැ. අපි නිකන් උදාහරණයක් විතර විදිහට ගත්තොත් එහෙම අපිට ඉන්ධන නැහැනේ. අපි ගෙන්නන්නේ ඔක්කොම අනිත් රටවල් වලින්. එතකොට දැන් හයිබ්‍රිඩ් වගේ ටෙස්ලා වගේ වාහන හදනකොට ඒවට ඕනේ ලිතියම් බැටරි. ඒ බැටරි හදන සම්පත් ඒවට ගන්න මිනිරන් ඒ වගේ ඒ අමුද්‍රව්‍ය නැහැ. ඒව ගෙන්නන්නේ වෙනම රටවලින්. ඉතින් අපේ රට බලන්න කොච්චර වටිනවාද කියලා. අපිට ඉල්මනයිට් නිදියක් තියෙනවා. අපිට ඛනිජ තෙල් තියෙනවා. අපිට මිනිරන් තියෙනවා. අපිට මැණික් තියෙනවා. එතකොට අපිට තේ තියෙනවා, රබර් තියෙනවා, පොල් තියෙනවා. ඒ වගේ මම තාත්ත සහෝදර සහෝදරිය මම උදාහරණයක් කියන්නම්. මම හැමදාම මෙහි හිටියට මම ලංකාවේ බත් කන්නේ, පරිප්පු ගන්නේ. එතකොට ලංකාවේ සාඩින් ගන්නවා, ලංකාවේ සෝයා මීට් ගන්නවා, ලංකාවේ පොලොස් අපිට එනවා, ලංකාවේ සම්බෝල එනවා, ලංකාවේ ලුණු මිරිස එනවා. හරිද? එතකොට ලංකාවේ කරපිංචා අපි ගන්නවා. ඩොලර් 50ක් 100ක් එනවා කරපිංචා. එතකොට ලංකාවෙන් එනවා අටුකොස් කියන එක එනවා. හරිද? ඒ වගේම ලංකාවේ මොරිංගා මොරිංගා මල
මේ කට්ටිය මෙහි කට්ටිය ගන්නවා එකේ ටැබ්ලට් එක විදියට බොනවා ඒක කොළ බොනවා දිය කරලා දියවැඩියා වඩු වෙන්න. මම මේ කියන්නේ උදාහරණයක්. කොල්ලෝ මම මේ උඹලට කියන්නේ සහෝදර සහෝදරයෝ නිකන් අත උඩට වැටෙනකම් බලා ගන්න එපා. ඕක මාර නිදානයක්. ඔයාලා ඉන්න ওই නිදානයක් උඩ නිදානයක උඩ ඉඳගෙන හිඟා කනවා. හරි? ඔය නිදානෙට පයින් ගහන්න එපා. ඔයාලා පොඩ්ඩක් YouTube යන්න. YouTube ගිහිල්ලා බලලා ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුට මැසේජ් කරන වෙලාවේ ඔය රස්තා සින්දුවක් අහන වෙලාවේ මොකක් හරි ඔය රස්තා වැඩකට හිත යොමු කරන්නේ නැතුව ඔය ඔළුව කන channel වල අර ස්ටාර් මේ ස්ටාර් කියලා බලන්නේ නැතුව තමුන් ස්ටාර් කෙනෙක් බලන්න. තමුන්ට සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. තමුන්ට ගෙදර ඉඳලා ඩොලර් හම්බ කරන්න පුළුවන්. මම ඒ ක්‍රමත් ඔක්කොම ඔයාලට කියලා දෙන්න. මට මේ වීඩියෝ එක දෙක්කිනවා මගේ අරමුණ ඒක නෙමෙයි. නමුත් සහෝදර සහෝදරියෝ හොයලා බලන්න. ඔයාගේ ගෙදර වත්තේ තියෙන දේ ඔයාට විකුණන්න පුළුවන් පිටරටට ඩොලර්ස් වලට. හරිද? PayPal account එකක් open කරගන්න. හරිද? website එකක් open කරගන්න. හරිද? ඔයාට කරන්න පුළුවන් ඔයාට ගෙදර ඉඳලා මම උදාහරණයකට මගෙන් ඒක අම්ම කෙනෙක් අහලා තිබ්බා. ඇයි ඔයා ස්පැනිෂ් ඉගෙන ගන්න කියන්නේ? ඇයි ඔයා ජපන් ඉගෙන ගන්න කියන්නේ? හරි? ඇයි ඔයා වෙනත් ජර්මන් වගේ භාෂාවක් ඉගෙන ගන්න කියන්නේ කියලා. හරි, ඒකට හොඳම උදාහරණේ තමයි අම්මා තාත්තා සහෝදර සහෝදරියා. ඒකෙන් කියන්නේ අපේ එක පිටරට යවනවා කියලා. අපේ එක පිටරට යවලත් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් IT ශ්‍රේෂ්ඨේ, ඒ වගේම වෙන ශ්‍රේෂ්ඨෝට යවලා ඒ වගේ උපාධියක් කරලා ඒ මාර්ගයෙන් අපිට ලංකාවට සල්ලි එනවා. නමුත් මම කිව්වේ ගෙදර කම්පියුටරේ හෝ තමුන්ගේ ස්මාර්ට් ෆෝන් එකේ ළඟ ඉඳගෙන තමුන්ට පිටරට ඩොලර් එක ගෙදෙට්ට එවා ගන්නයි, පිටරට ඩොලර් එක ලංකාවට ඒ විදේශ විනිමය හම්බ කරන්නයි. තමන් account එකක් open කරලා තමන් PayPal account එකක් open කරලා ඒ තමන්ගේ production එකක් පිටරට යවපුවම අපි ඒව සල්ලි දීලා ගන්නවා. එතකොට ඒ සල්ලි පිටරට අපේ මුදල් ලංකාවට එනවා ඩොලර් එක විදිහට. හරිද? ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. මේක ඇවිල්ලා globalize, මේක ඇවිල්ලා ඔක්කොම මේ COVID වලින් පස්සේ වෙනස් වුණා දුවා පුතා. මම මේ කියන්නේ generation C. මම generation M, millennium. But මම මේ generation C කට්ටියට කියන්නේ උඹලා මාර ස්මාර්ට්. හරි, උඹලා දන්නවා මේක කොහමද TikTok වලින් හොයන්නේ මේවා කරන්න කියලා. අනිවාර්යයෙන්ම දුවා පුතා නැගිටින්න. හරිද? ඔයාට ඕක කරන්න පුළුවන් අමතර දෙයක් විදියට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවට තමුන්ගේ අම්මට කරදර කරන්න එපා. ඊට පස්සේ අම්මේ තාත්තේ මට මේ සල්ලි දෙන්න කියලා කරදර කරන්න එපා. තමුන් ගෙදර ඉඳලා ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒකට අනුර ක්‍රමයක් හදලා තිනවා. තමුන්ගේ හැකියාව තියෙනවා නම් තමුන් ස්වයං රික්කියාවක් කරන්න එහෙම අයිඩියා එකක් තියෙනවා නම් එයාලා මුදල් දෙනවා ඒකට ස්වයං රැකියාව මේවා කරන්න. අන්න එහෙමයි රට දිනු කරන්නේ. රට දිනු කරන්න එකපාරටම එකේ ඉඳලා 2 3 4 කියන නැතුව එකේ ඉඳලා එකපාර උඩට පයින් ඉඳපා 100ට විතර. හරි, මම රට යනවා කියන එක නෑ. ඔයා ගෙදර ඉඳලා ඔයාගේ කම්පියුටර් එක ඉස්සලා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක ඉස්සලා ඉඳලා මම කියන්නම් සල්ලි හම්බ කරන ක්‍රමය මොකක්ද කියලා. දුවා පුතා, අම්මට කරන්න පුළුවන් part time එකක් විදිහට අම්මට ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා. හරිද? ඒ වගේ ජොබ් තියනවා දුවා පුතා, අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ. හරිද? ඒ වගේම අපේ වටේම තියෙන්නේ. හරිද? වෙලට ගියොත් කංකුම් පිටියක් කපා ගන්න පුළුවන්. හරිද? ඒ වගේ જાතියක් අපි මේ නිදානෙට උඩ ඉඳගෙන උඩ බලාගෙන ඉන්න එපා කටට දෙයක් වැටෙනකම්. හරි? වැවයි දාගැබයි ගමයි පන්සලයි කිව්වේ ඒකයි. අපි අපිට හැමදාම වර්ෂාපතනේ නැතත් අපිට උඩින් වැටෙන වතුර බිඳුව. හරි? ඒ මහසෙන් රජුරෝ වගේ. හරි, උඩින් ඒ කලා වැවවල් වගේ උඩින් වතුන දී බින්දුව අපි එකතු කරලා ඒ වැස්ස නැති කාලෙට අපි ඒ යලකන්නේ සහ මහකන්නේ කියන දේ. හරි, යල මහ දෙකම අපි අස්සද්දුවා. ඊට අමතරව අතුරු භෝගයක් වගා කරා. හරි, යලකන්නේට අමතරව අපි මොකක්ද කරන්නේ? අතුරු භෝගයක් වගා කරනවා. අපි පොල් අපිට පොල් වත්තක් තියෙනවා නම් ඒ පොල් වත්ත යටින් අපි අන්නාසි වගා කරනවා. ඒ පොල්වත්තේ පොල් ගහ යටින් අපි වගා කරනවා අමතත බෙහෙත් ගොටුකොළ කියන එක. හරි, ඒක බෙහෙත් ගොටුකොළ ටිකක් මිලයි. ඒක බෙහෙත් අපිට බෙහෙත් කඩේකට විකුණලා සල්ලි කරන්න පුළුවන්. හරි, මෙන්න මේවයි ක්‍රම. මේක අපේ, ඒකයි මම කියන්නේ අපේ රට කියන්නේ ධන නිදාණය. හරි, නිදානේ උඩ ඉඳගෙන පයින් ගහන්න එපා. නිදානේ උඩ ඉඳගෙන තමුගේ කටට වැටෙනකන් බලන් ඉන්න එපා. අපේ මිනිස්සු මාර බුද්ධිමත්. ඒ බුද්ධියෙන් ප්‍රයෝජන ගමු. මම එකින් එක දැනුවත් කරනනම් ඔයාලට කොහොමද ජීවිතය ගත කරන්න කියලා. අපි වගේ මෙහෙ ඇවිල්ලා ඩොරලෝට කට්ට කන්න ඕනේ නැහැ. ගෙදෙට්ට ඩොරල ගෙන්න ගන්න විදිහ මම කියන්න. අපි ලංකාව දිනු කරන්න එහෙමයි. නමුත් අපේ අයිඩියා එකක් තියෙනවා. අපි ලංකාව උහිලමිටම කරනවා. අපි මේ ඔක්කොම ණයකන්ද අරුන් කාපු ණය ඔක්කොම ගෙවලා.
හැරි උන් කරේ මුළු ඔක්කොමටම ශෝෆ් කරේ හරිද තමුන්ගේ රට කාලා කාලා හැමදේම ගහලා 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 අද මොකද අපිට ලා තියෙන ආසියාවේ ලොකුම කුළුණ කියලා ගහලා නෙළුම් කුළුණ හදලා තිනවා නෙළුම් කුළුණේ වටේ ඉන්නවා හරක් හරි හරක් තනකොළ කනවා නෙළුම් කුළුණ වටේ අද කැලෑ වෙලා තියෙනවා අපිට තියෙන එකම දේ තමයි ඡන්දෙ දුන්න කට්ටියට මම වැඩක් කියන්නද තවත් ඡන්දෙ දෙන්න කියලා හිතනවා නම් වගේ ওই නෙළුම් කුළුටි ඕකනේ තියෙන ලොකුම සම්පත ඕක උඩට ගිහිල්ලා ගලකුත් බැඳගෙන බිමට පයින්ද තියෙන මොකද පළවෙනි පාරේ මැටුනේ නැත්තම් දෙවෙනි පාරෙන් හරි මැරෙනවනේ ගල වේදිලා හරි ඕක තමයි ආසියාවේ ආශ්චර්යය ඈ රෙද්ද තමයි ඉතුරු කරේ අන්තිමට ආසියාවේ ආශ්චර්යය නෙමෙයි අන්තිමට ඇඳන් ඉන්න එක ඇතුලේ හිල් හරි එහෙම රටක් ඉතුරු කරේ නමුත් තුන්වදේ ලුවිස් විටෝන් එතකොට බල්ගාරි ආ එතකොට මේ පදින රෝල්ස් රොයිස් ෆෙරාරි හරි තමුන්ගේ මහජනසාල් වලින් හදට රොකට් එකක් එවම මම මේ අහස උඩ බලාගෙන ඉන්නවානේ මේ අර චිචි යවපු රොකට් එකවත් උඩ යනවාද කියලා මේ අපිටත් බලන්න පොඩ්ඩක් ඇමරිකාවේ ඉඳලා අනිවාර්යෙන් බලන්න මොකද ලංකාවේ ඉඳලා බලා ගන්න බැරි ඉතින් ඔන්න ඕම තමයි උඹලට තනකොළ කැව්වේ ලැජ්ජයි හැබැයි පට්ට ලැජ්ජයි නමුත් ලැජ්ජ වෙන්න එපා සහෝදරයා හරි මේකට රිටර්න් එක දෙනවා කියලා රිටර්න් එකයි දෙන්න ඕනේ මන් දන්නවා දිරිය මාතාව කවදාවත් මේකට ගහන්නේ නැහැ කියලා සහෝදරයෝ තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ ඈ පොඩක් අතබාල මේ පාත ගාලා පොඩ්ඩක් කොන්ද තියනවාද කියලා බලලා හරි මේ පාර ඡන්දය දෙමු නේද හරි ඔය වගේ රට කාපු විවාදයකට වෙලා කොන්දපන ඇතුව මූණ දෙන්න බැරි මිනිස්සු මගේ ශ්‍රී මුඛයෙන් කතා කරේ කියලා ඒ වගේ රටට ජරා කාලකන්ණි ආගම් වලටවත් ගරු කරන්නේ නැති මිනිස්සු අර රනිල් දැන් ඇතුළට යන්න ලැහැස්තිලා ඉන්නේ මේ මොකද අපේ අනුර සහෝදරය අනුර ජනාපතිදී ඔක්කොම ඇදලා ඉවරයි හරි ඒ නිසා කට්ටි ඔක්කොම හිරේට යන්න ලැහැස්ති වෙන්න ඉතුරු 225 හිර ගෙදර සහ හිර ගෙදරට යන්න ලැහැස්තිලා ඉන්න මාලිමාවට අපි අනිවාර්යෙන්මලා 150ට වැඩි ආසන රන් දීලා මුළු මාලිමාවම පුරවනවා මිස්ස නොවැම්බර් 14 ඈ මේක රැල්ලක් නෙමෙයි මේක සුනාමියක් කියලා නතර කරන්නේ අනිවාර්යෙන්ම මේක දිනවල තමයි අපි පස්ස බලන්නේ ඒ වගේම සහෝදර සහෝදරියා දැන් ඔයාලා දන්නවා අපි ළඟ ප්ලෑන් එකක් තියෙනවා අපි මේ ප්ලෑන් ඒකත් වැඩ කරනවා අපි ප්ලෑන් B එකත් වැඩ කරනවා අපි මේ දෙකෙන්ම ගේම ගහලා මේ නිදානේ ඌඩටලා උඩ බලාගෙන ඉන්න මිනිස්සුන්ට නිදානේට පයින් ගහලා හූල්ලන මිනිස්සුන්ටයි අපි පෙන්නනවා නිදානෙන් වැඩක් ගන්න කොහොමද කියලා. හරි. ඒ වගේම මම තාත්තා සහෝදර සහෝදරියන්ට අතිරේක මුදලක් කොහොමද හම්බ කරන්නේ කියලා මම එකින් එකට මම පැහැදිලි කරනවා. ලින්ක් එක්කලා පවා දමලා. හරිද? ඔයාලට ඔහොම වැටෙන්න දෙන්නේ නැහැ. ඔයාලට අද තවත් අතිරේක ආදායම් මාර්ගයක් විදිහට කොහොමද හම්බ කරන්නේ කියන දේ අපි කියලා දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් සහෝදර සහෝදරියෝ වීඩියෝ එක දික් වෙනවා නමුත් මම තව වීඩියෝකින් අනිවාර්යෙන් එනවා මට කියන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන්ම මේක අපි වෙනස් කරන්න ඕනේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ තියෙන ප්‍රශ්න ඔක්කොම මට එවන්න මම හැම අම්මගෙනෙක් තාත්තගෙනෙම කතා කරනවා අනිත් එක තමයි ටිකක් සංවේදී කාරණයක් තියෙනවා කතා කරන්න රාගමින් අම්ම කෙනෙක් මට කතා කරලා තිබ්බා අනේ පුතේ මම මගේ දුවල් පුතාලා 3 දෙනෙක් ඉන්නවා නමුත් මං අද මහපාරේ ජීවත් වෙන්නේ මට මේ හරි මාසයි මාලිමාව දිනවන්න මම උපරිම උත්සාහ කරනවා නමුත් මට ඉන්න තැනක් නැහැ කියලා. අනේ අනුර සහෝදරයා අපි ඒ වගේ අම්මා තාත්තලට අපේ සලක ගන්න ක්‍රමයක් නැත්නම් ඒ පවුල් ප්‍රශ්න තියෙනවා නම් සලකන්න නැත්නම් අපි එකතු වෙලා අපේ මේ රට ඉඳලා එන සල්ලි වලින් අපේ පුළුවන් නම් අනුර සහෝදරයා ඔයාගේ නමින් ඔයාගේ අම්මත් වයසයි ඔයාගේ අම්මත් හරිම ඒ කියන්නේ නිහතමානී අවංක ආදරණීය අම්මා කෙනෙක් උඹ වගේ පුතෙක් හදපු අනුර හරි උඹ වගේ කොන්ද කෙලින් තියන්න හදපු පුතෙක් හදපු අම්මත් මාර වාසනන්තයි අනිත් එක මම මේ වෙලාවේ පොඩ්ඩක් මේවා කරනවා මොකද මගේ අම්මා තාත්තා ගැන අහලා තිබ්බ මගේ අම්මා තාත්තා අවුරුදු මීට 23කට කලින් නැති වුණා අම්මා නැතිලා මාස 3කින් තාත්තා නැති වුණා ඉතින් මට අම්මා තාත්තා නැහැ ඉතින් ගොඩක් අම්මා තාත්තට පින් දීලා තිබ්බා මේ වගේ පුතෙක් හදපු කෙනෙක් ඇත්තටම මාර වාසනාවන්තයි කියලා අම්මා තාත්තට පින් දෙන්න එච්චරයි කරන්න පුළුවන් එකම දේ හැබැයි මම ওই මගේ ගමේ ඉන්න නිට්ටම්බේ මිනිස්සු ඔක්කොම දන්නවා රංජන් කියපුවා මගේ නම රංජන් ඉතින්
මම අම තාත්තට මැරණකම් සලකපු විදිය. මම මැරණකම්ම සලකුවා, මම දහම් පාසල ඉගෙනුවා, මම හැම දෙයක්ම කරා. ඉතින් අදටත් සතුටුයි. ඒ වගේම නැවතත් හිතන්න තමුන්ගේ අම්මට එහෙම කෙනෙහිලකමක් කරන්න හිතෙනවා නම්, තාත්තට එහෙම හිතෙනවා නම් මරණ මංචකේදී එක මතක් වෙනවා. ඒ මැරණ තිස සිතට පහළ වෙන අන්තිම චුතිසිතේදී ඒ ලැබෙන චුති උප්පත්තියෙන් තමුන් අපාගත වෙනවා. තමුන්ගේ අම්මා තාත්තට, සහෝදරයට, අම්මා තාත්තට, තමුන් වදාපු හදාපු අම්මා තාත්තට සැලකුවේ නැත්තම් ඒක අපාගත වෙන පාප කර්මයක්. හරි, ඒක ඒ චුතිසිතානුව ඉපදෙන්නේ නිරේ අපායේ. ඒ වැඩේ කරන්න එපා අපි බුද්ධාගම විදිහට. ඒ හින්දා මෙතනින් එහාට අපිට ආගම්වාද, ජාතිවේද, ඒ වර්ගවාද මුකුත් නැහැ. කිසි කෙනෙක් කොටවන්න හැදුවට කෙටවෙන්න එපා. ඒ වගේම මිනිස්සු මේ වෙලාවේ සල්ලි පොම්ප කරලා තියෙනවා. එක එක ස්වාධීන පක්ෂවලින් ඉන්න පුළුවන්, මාලිමාවේ ටී-ෂර්ට් ඇඳගෙන කලබර කරන්න පුළුවන්, මාලිමාවේ ටී-ෂර්ට් ඇඳගෙන ඇවිල්ලා මේ මාලිමාව පෝස්ටර් උඩින් සජිත්ගේ පෝස්ටර් අලවන්න කියලා තිබ්බා, කළුතල ගාලා කියලා මට සහෝදරයෙක් කිව්වා. ඒ වුණාට සහෝදරයා අතක් උස්සන්න එපා, ඇඟිල්ලකින්වත් හිංසාවක් කරන්න එපා. කිසිම දෙයක් අපි දැන්ටමත් දිනල ඉවරයි, ඒක පාඩු යන්න දෙන්න, එයාලට කරගන්න දෙන්න. එක ප්‍රශ්නයක් කරන්න එපා, ඔයාලා එකට රිටර්න් එකක් දෙන්න යන්න එපා. අපි මෙතනින් ගේම ගහන්නේ මේ පාර, අපි දිනල ඉවරයි දැන්ටමත්. එහෙනම් සහෝදරයා දුක් වෙන්න එපා ඒ ගැන. හරි, අපි ඉන්නකම් මේක දිරුණලා තමයි පස්ස බලන්නේ. මම ඒකට උපරිම වෙනස කරලා තමයි මම පස්ස බලන්නේ. එනිසාමගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය අපි දිනනවා මේ නොවැම්බර් 14 අපි ඉහෙලින්ම දිනලා මාලිමාව දිනවලා, ඒ මාලිමාව ආසන 150කටත් වැඩිය අරගෙන දිනවලා අපි මේ සුන්දර රාජ්‍ය, සුන්දර මේ ලෝකයේ තිබෙන ප්‍රබලම රාජ්‍ය බවට පත් කරනවා. දැන් මම අම්මලට කිව්වා ඒක කරන්න කොහොමද කියලා. දැන් ඔයාලා ටිකක් දන්නවා කොහොමද කරන්න කියලා, අපි කරමු. මම දන්නවා ආදරණීය අම්මා තාත්තලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා, පරිස්සම් වෙන්න. මම දන්නවා ජීවිතේට තර්ජන තියෙනවා. අපි බලමු. මම නැති වුණත් තව 100ක් හට උපදී. ඒ හින්දා අපි මේක කරගෙන යමු. පුළුවන් තාක් මම කරගෙන යනවා, මේක නතර කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි මේක දිනෝලා තමයි පස්ස බලන්නේ. ඒ වගේ මම රංජන් රාමනායක ගැන කතා කරන්න ඕනේ. රංජන් රාමනායකට මම කතා කරා, පෞද්ගලිකව දවසක් කතා කරා. රංජන් ලස් වේගස් වලට ආවා, ටෙක්සාස් වලට ආවා. ඉතින් මම රංජන්ගේ දේශපාලනය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම රංජන්ගේ පෞද්ගලික ජීවිතේ මට අදාළත්වයක් නැහැ. ඒ කොන්ද කඩලා තියෙන මිනිහාගේ ඒ මිනිස්සයා අපි වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කතා කරලා, කෙලින් කතා කරලා හිරේට යව්වේ. හරිද, හිරේට යවලා අද ඉන්නවා නිකන් බල්ලා මාක් දාලා, කිසිම දෙයක් කරගන්න බැලුව, කොන්ද කඩලා, ඡන්දයක් පාවිච්චි කරන්න බැලුව. ඒ හැම දෙයක්ම රංජන්ගේ අහෝසි කරලා තියෙනවා. හරි, ඒ හින්දා ඒ රංජන්ගේ කොන්ද කඩලා තියෙන තැන කෙලින් කරලා, රංජන්ට මේ රටේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න තියෙන කතා කරන අයිතිය, කතා කරන නිදහස, ඒ මිනිස්සයාට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න. අවුන්ට සහෝදරයා රංජන්ට අපි පූර්ණ නිදහස දෙන්න ඕනේ. ඒක මේ රංජන්ගෙන් ඒ රංජන්ට කරන මේ එකක්. රංජන් දැන් දන්නවා මම කවුද කියලා. මම එදා රංජන් රාමනායකට කතා කරනකොට මම කිව්වා මම රංජන් ජයතිලක කියලා. එයත් හිනා වුණා අපේ සහෝදරය. ඉතින් මේ මම රංජන් අයියා, මේ මම රංජන් ලස්වේගස් වලින්. ඉතින් මේ රංජන් ඔයාවත් අපි නිදහස් කරලා පස්ස බලන්නේ. අපිට ඔයාගේ වැඩක් නෑ, ඔයා යන දේශපාලනේ මොකද්ද ඒක මට අදාළම නෑ. නමුත් රංජන් ඔයාට නිදහස දෙන්න කියන දේ, පූර්ණ නිදහස අපි රංජන්ට ලබා දෙන්න ඕනේ. පුරවැසිභාවය මම කිව්වා මේක මේ රට අපි හැම කෙනෙකුටම කතා කිරීමේ නිදහස, කතා කිරීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය අපි ලබා දෙන්න ඕනේ හැම සහෝදර සහෝදරයකටම. ඒකට මට පාට වැඩක් නැහැ, නිල් පාටද කොළ පාටද මට පාට අදාළත්වයක් නැහැ. මහජනතාව විදිහට හැම බුද්ධියක්ම විඳින්න පුළුවන් නිදහසක් අපි ලබා දෙන්න ඕනේ හැම මහජනතාවටම.
ඉතින් මට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙහෙම වීඩියෝ එක දෙක්කුණොත් ඔයාලට මේ වීඩියෝ එපා වෙනවා. නමුත් හරිම ආසයි එකින් එකට එකින් එකට අනුර වගේ මටත් කතා කරන්න ආසයි. මාර දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් අම්මා තාත්තා සහෝදර සහෝදරිය මගේ මේ මේ මැසේජ් කරලා තිබ්බ මම ඔයාලා ඔක්කොම මං හිතන්නේ නියෝජනය කරා හැම ප්‍රශ්නයක්ම. මට දීර්ඝාසව කරලා පාවි තිබ්බ, මට සහෝදරයෝ කතා කරලා තිබ්බා, මල්ලි එවගේම දුවල පුතාලා ඔයාලා ඔක්කොම ආදරෙන් මතක් කරනවා. අපි ආදරෙන් මේ මහජන ආණ්ඩුව දිනවලා අපි කොන්ද කෙලින් හිටගෙන ජාතියක් විදිහට නැගිටිමු. අපි ජාතියක් විදිහට අනිවාර්යයෙන්ම නැගිටිනවා. මට පුළුවන් නම් සංගීත සහෝදර ඔයාගේ නම්බර එක එවන්න මට කතා කරන්න ඕනේ. මට පුළුවන් නම් නම්බර එවන්න ක්‍රමයක් මට ලැහැස්ති කරන්න. මමගේ නම්බරේ දෙන්නම්. මම මගේ නම්බරේ දැන් දෙන්න. මට මරණ තර්ජන තියෙනවා ඇමරිකාවෙන් මට මේ වීඩියෝ වලින් පස්සේ. ඉතින් මම නම්බරේ දෙන්නේ නැහැ. මට පුළුවන් නම් කවුරු හරි ඒක සමහරවිට මම රංජන්ට කතා කරන්න, රංජන රාමනායකට. මට රංජන රාමනායක මාර්ගයෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. එහෙම වුණොත් අපි මට උදව් කරන්න කවුරු හරි මට ලින්ක් එකක් හරි දාන්න සංගීත් සහෝදරයාගේ, මගේ අනුර සහෝදරයාගේ හෝ ටිල්වින් සහෝදරයාගේ කමන්නේ මට නම්බරේ එවන්න. මට කතා කරන්න අවශ්‍යයි මගේ මහජනතාව වෙනුවෙන්. ප්‍රශ්න ගොඩක් තියෙනවා මට කතා කරන්න. අනික අම්මා තාත්තා සහෝදර සහෝදරිය දෙයක් තියෙනවා නම් අදහසක් ආවොත් ඒ අදහස අනිවාර්යෙන් මට දාන්න, මම වෙනුවෙන් කතා කරනවා. ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ලොකුම දේවල් වෙන්න පුළුවන් ස්වාධීන කණ්ඩායම් වලින් පෙනී හිටලා මේ පාරත් පත්තරයක් මාගලක් වගේ දිග වෙන්න පුළුවන් ඒ ඡන්ද පත්‍රිකාව. ඒ නිසා හොඳ කල්පනාවෙන් ඉන්න. මාලිමාව විතරමයි අපි දිනවන්න ඕනේ. මාලිමාව විතරයි ජයග්‍රහණය කරන්න ඕනේ මේක මහජන ආණ්ඩුවක් නිසා. අපිට කරන්න දේවල් බොහෝයි, කතා කරන්න දේවල් බොහෝයි. මට හිට නිමාඩු දවස මම ඔයාලට අනිවාර්යයෙන්ම හිට අපි කතා කරමු. වෙලා මාස්ටුකා ගොඩාක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි අපේ රට දිනවමු. ආදරණීය අම්මා තාත්තාට බුදුසරණයි, දීපීටයි, සියලු දේවතාවුන්ගේ ආරක්ෂාවයි. කතා කරන්න බොහෝයි. ඉතින් අපි හෙට කතා කරමු. ඉතුරු ටික හෙට මට නිමාඩු දවසේ ඉඳන් අපි කතා කරමු. එහෙනම් මගේ රට, මගේ ලක්මෑනේ දිනින් දින බැබලෙන්න ඕනේ. මේක මගේ මව් රාජ්‍ය, මේක ලෝකයේ තියෙන ප්‍රබලම රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. ප්‍රබලම රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. අපිට තියෙන සම්පත් බොහෝයි. ඒ සම්පත් වලින් ගන්න තියෙන ප්‍රයෝජන බොහෝයි. එහිඳ මගේ සහෝදර සහෝදරියෝ පාලංගොඩ ඉඳගෙන කල්පනා කර කර කාලේ මරමර ඩාං ගගහ කැරම් බෝඩ් වල ගගහ වල්පල් කී කියා කාලේ ගත කරන්න එපා. පාරක් පාරක් ගානේ මම කීපෝ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරන්න. දවසක්වත් මොහොතක්වත් නහස්ති කරන්න එපා. අපි හම්බු කරමු. අපි ඩොලොහෙමු ලංකාවේ ඉඳලා. ඉතින් මම මෙහෙම කතා කරගෙන ගියොත් මට ආපෝ දිගටම කතා කරන්න වෙනවා. මම එකක් කියන්නම්. ඒ වගේම මම අර භාෂාව ඉගෙන ගන්න කියපු එකත් මම මේ පාර කියන්නම්. මොකද අපේ මේ රටේම එක උදාහරණයක් කියන්නම්. ක්ලීනින් කම්පැනි තියෙනවා. ක්ලීනින් කම්පැනි ලංකාවේ කට්ටියත් කරන කට්ටිය ඉන්නවා. ඒ ක්ලීනින් කම්පැනි වලට අම තාත්තා කතා කරලා මේ කතා කරලා ඕනේ බිස්නස් එක දාන්න. ඒ කියන්නේ ඒකට කියන්නේ එක බුකින් කරන්න ඕනේ. අපි ගෙදරක් සුද්ධම් කරන්න ගියොත් අපි ඒ ගෙදර බුකින් කරන්න ඕනේ මේට්ස්ලා යවන්න කලින්. ඉතින් ඒ නිසා ඒ ගොඩක් කරන්නේ ලංකාවේ කට්ටිය කරනවා. ඉතින් ඒ ලංකාවේ කට්ටිය කරනකොට එයාලා මේ රටේ සාමාන්‍යයෙන් පැට ඩොලර් 20ක් ගෙවන්න ඕනේ, ඩොලර් 18ක්, එක්ක ඩොලර් 15ක් ආවම එක්ක ඩොලර් 12ක්. නමුත් අපේ වගේ පුංචි රටවල් වල දැන් මෙයාලා ගොඩක් ගන්නේ පිලිපීනේ. මගේ යාළුව එහෙම කරනවා. පිලිපීනෙන් අපි ගන්නවා හය කරලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකට ගෙවන්න ඕනේ ඒ අපි හිතමු ගෑන් ළමෙක් කියලා, ඒ සහෝදරියක් කියලා. ඒ සහෝදරිය පිලිපීනේ ඉඳලා කතා කරනවා මෙහි කට්ටියට. කෝල් කරලා පැය 8ක් වැඩ කරනවා. ඒ පැය 8ට ඩොලර් 5 ගන්නේ. පිලිපීනේ ඩොලර් 5ක් කියන්නේ පට්ට ගාණක්. ඒ කියන්නේ ලොකුම ගාණක්. ඒ මිනිස්සුන්ට මාර ගාණක් හම්බ වෙනවා. මම දන්නේ ලංකාවෙත් ඕක කරනවා ඇති. අන්න ඒකත් හොඳ මාර්ගයක්. ගෙදර ඉඳලා තමන් ඔෆිස් එකේ ඉඳලා වැඩ කරලා ඒ පැය ගන්න වැඩ කරලා රැට වෙලා ගෙදර වැඩ කරන්න පුළුවන් තියෙන්නේ. ඔයාලා රැ වෙනකොට අපිට මෙහි උදේ. එතකොට මෙහි මිනිස්සුන්ට කෝල් කරනකොට ඒ පැයට ඩොලර් 5ක් ගෙවනවා. මන් දන්නේ ලංකාවටත් ඊට වැඩිය වැඩියෙන් ගෙවනවද දන්නේ නැහැ. ඩොලර් අනිවාර්යෙන් ඩොලර් 5ක් හතරට හරි වටිනවා. ඩොලර් 1ක් කියන්නේ ලංකාවේ කොච්චරද? හරිද? ඒක ඩොලර් 5ක් කියන්නේ බලන්න ඔයාලට කාර් එකක් ගන්න පුළුවන්, බයික් එකක් ගන්න පුළුවන්, තමුගේ ගේ හදා ගන්න පුළුවන් ඒ සල්ලි වලින්.
ඒගැන හිතන් ඒ ඇපලිකේෂන එකක් තියෙනවා ඒක මංකව අමතර භාසාාවක් ඉගෙන ගන්න කිවේ නැතුව මේ රටපට වන්න නෙමේ තමුන්ගේ ගෙදර ඉඳලා ඒ ඔපිස් සවස්සුලින් පස්සේ ගෙදර ඇවිල්ල අමතර ආදායමක් විදිහට ඒ ඇප්පකට ගේල්ලා ඇප්පකින් ලොග්ගු නහම එයාලා ඒ ගිවනවාට පේපැල් හරවාට ගෙදෙට සල්ලියනවා. හරිද එතකොට වාටත් කැමති පෑගණක් කරගන්න පෑ අටද පැය දහයද මේ උපරිම පැය හතලිහයි. හැතලිට වැඩිකරොත් ඔව ටයිම් ගවන්න ඕනේ වන් අව එන්හ අව එකට දොළහක් වැඩ කරනවාන එතකොට දොළහයි හැයි දහටයි ඕ ටයිම් අවස් ඒවිදිරතම ඇමරික නිදිරතම වල ගවන්න ඕනේ නමුත් අපි හය කරන්නේ එහෙන් ඒවගේ පොඩි රටවල්ලින් මේක උදාහරණයක් හොඳට මං එකයි කිය මේ මෙතන මොලෙන් ජීවත්වෙන්න පුළුවන් අපේ මිනිස්සු මොල තියෙන මිනිස්සු මන්දන්නේ අපේ මිනිස්සුන්ට සාක්ෂරතාවයාතින් අපි මිනිස්සු හරි ඉහලයි සාක්ෂරතාවයාතින් පුදුම හෙලත්වයක් තියෙන්නේ හරි මේ තියෙනදේ ලොවේ එකෙක් එක්දේකට වෙයි සමත කියලා කවුරු කිව්වද දන්නේ හැබැයි ඒක මම අදකිනවා මෙතනදී මාර අසාධාරණ කතාවක් අපේ ලංකාවේ මිනිස්සුන්ට මුන්ට කරන්න බැරි දෙයක්නේ මුන්ට එකක් නෙමේ සීයක් කර හැකි මම ජීවිතයට මේ වාහන බිසිනස් එකක් පටන් ගත්තා මම මං ඒක තමයි මගේ හොබි එක ඔයාලා දකිය ඔය මගේ වාහන මගේ කලින් මම කරේ මගේ ඇත්තෙත් සෝන්ජේ ඔටෝ කියලා දාලා ඇත්තේ මගේ ඒක තමයි මගේ ලොග් එක. ඉතින් මගේ වැඩේ මම වාහන හදන්න දන්නේ මම වාහන හදන්න ඉගෙන ගත්තේ YouTube වල. ඉංග්‍රීසි YouTube වල මම තනියම වාහන හදන්න ගත්තා. නමුත් views තියෙනවා 30-40,000. මම තනියම වාහන ගන්න එක තමයි ජීවිතේට ටූල් එකක් අල්ලලාවත් නැහැ. හරි? ඒක කියන ලොවේ එක එක එක් දෙයකට වෙයි සමත කියන එක මම මගෙන් කියනවා ඒක බොරුවක් කියලා අපේ උන් පට්ට වැඩෝ. හරිද? ඒ හින්දා ගෙදර ඉඳලා හම්බ කරන්න පුළුවන් ක්‍රම මම තව ඉදිරියට කියලා දෙන්නම් මම මේ මාර්ගයේ මෙහෙම කියාගෙන මේ මගේ ලංකාව මම දියුණු කරලා තමයි පස්ස බලන්නේ මගේ දුව මගේ අම්මා තාත්තා මගේ සහෝදරි සහෝදරිය මගේ දිරිය දිනියෝ දිරියෝ මෑණියෝ ඔක්කොමටම කරන්න පුළුවන් දේවල් මම කියලා දීලා මේ රට ඉහළින් ඉහළටම මේ රට නගනවා හරිද ඒ රංජන්ට අර රංජන් ගිමුත් සමහරට උදව් හම්බ වෙයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න රංජන්ට බලන්න රංජන්ගේ මුත් අපිට සෑහෙන ලොකු උදව්වක් හම්බ වෙයි මම දන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා මේක හැම එකම ෂෙයා කරන්න පුළුවන් නම් මේ වීඩියෝස් හැම එකම අනුරට මට අනුරව සම්බන්ධ කරගන්න බැරි වුණොත් අනුරට හැම වීඩියෝ එකක්ම ෂෙයා කරන්න අනුරට ලැබෙන විදිහට මොකද මම මේ channel එක මම කරන්නේ ඔයාලා වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් මම මේ channel එක කරන්නේ මහජනයාගේ හැම ප්‍රශ්නෙම මම මෙතන කතා කරනවා. හරිද? අනුර කෙටියෙන් ආයෙත් කිව්වොත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න මේ මැද පෙරදිග රටවල් වල ඉන්න කට්ටියගේ ඡන්දය ලබා ගන්න මේ මිනිස්සු දුකෙන් ඉන්නවාට ඡන්දය කොහොමද පාවිච්චි කරන්න කියලා නොවැම්බර් 14ට කාලේ මට අනිවාර්යෙන් එකට උත්තරයක් ඕනේ. මොකද ඒ ඡන්ද ඔයාට ඊළඟ එකේ මේ මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් හදන්න ඕනේ. ඊළඟට අපේ පෞද්ගලික රටවල රාජ්‍ය වැඩ කරන කට්ටියට විශ්‍රාමික වැටුපක් හදලා දෙන්න ක්‍රමයක් හදන්න පරතක් දාන්න. ඒ වගේම බෙහෙත් ටික අඩු කරන්න ආහාර ටික අඩු කරලා දෙන්න මිල මේ විදිහට අපි වර අනුර වෙනස් කරන් යන් අනුර කියන්නේ ඉන්ද්‍ර කීලයක්. හරිද? කවදාවත් අනුර වටන්නත් බෑ වැටෙන්නෙත් නෑ අනුරට වැටෙන්න ඉඩ දෙන්නෙත් නෑ අපි ජීවත් වෙලා ඉන්නකම්. හරි? මේක අනුර වාට මාර ආදරේ මිනිස්සු අනුර මාර ආදරේ. හරි? වා පොඩ්ඩක් මගේ ලින්ක් වලට ඇවිල්ලා බලන්න මිනිස්සු මොනවද දාලා තින්නේ කියලා. හරි? කොන්ද කෙලින් තියන අපේ එකෙක්. හරිද? නායකයෙ විච්චකට අපේ පොඩි එකෙක් මිනිස්සුන්ට අවුරුදු 70කට පස්සේ හොඳට මොලේ පැහැදිලා තියෙනවා. අන්න මට අමතකුණ පොට් එක මේ අපේ මිනිස්සුන්ට සාක්ෂරතාවය අතින් කියනකොට ඒ සාක්ෂරතාවය අතින් පට්ට ඉහළයි පට්ට දැනුමක් තියෙනවා. නමුත් අපිට දේශපාලන සාක්ෂරතාවය අතින් බිඳුවයි. අපි මයිනස් අගයක ඉන්නේ. කියන්නේ ප්‍රෝසන් අගයක මයිනස් 13 වගේ ඉන්නේ. මොලේ ගල් වෙලා තියෙන්නේ මොලේ අවුරුදු 76කින් පස්සේ ඒ මොලේ ප්‍රීස් වෙලා තියෙන මොලේ වැඩ කරන්නේ එතනින් එහාට ස්ටක් වෙලා තියෙන කම්පියුටරේ හાર્ඩ් ඩිස්ක් එක ගිහිල්ලා ස්ටක් වුණා වගේ අවුරුදු 76 මුන් ලොක් වෙලා ඉන්නේ. ඒ මලකඩ තමයි ටික 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 කඩලා මේ මෙච්චර මේ මගේ views ප්‍රමාණයකට මේ මම හදලා තියෙන්නේ මේ කට්ටියට මොල පාදන්න. අපිත් එක්ක එකතු වෙන්න අපිට ඡන්ද දෙන්න අනුරෝධිනවන්න අනුරෝධිනවා කියන්නේ අනුර නෙමේ මහජනතාවෙ දිනන්නේ මහජනතාවෙ දින විදිහට අපි කාලා බීලා සතුටින් end of the day කියන්නේ Saturday Sunday හොඳ විනෝද චාරිකාවක් ගිහිල්ලා තමන්ගේ පවුලත් එක්ක සතුටු වෙලා අතේ පොකට් එකක් පොඩ්ඩක් පුරව ගන්න ක්‍රමයක් හදලා හරි එහෙම දේවල් අපි අනිවාර්යෙන් මගේ YouTube එකේ මම ඔයාලට කියලා දෙනවා කරන්න කොහොමද කියලා. හරිද?
රැඳීහිටින්ද. ඉතින් දැක්කන වීඩිය කවසන් කරන්න ගී නමුත් මට කටට ඔලුවට එන දේවල් අනන්තයි. මට උඹලව ගොඩ දානකන් නින්දයන්නේ. මම ඒකයි කියන්නේ මම රෑට නිදාගන්නේ පැයයි දෙකයි. මගේ අම්ම තාත්තල දන්නවා, සහෝදර සහෝදර දන්නවා. ඔයාලා ඔයාලා මට මේ වෙලාවේ රෑ 8යි, ඔයාලට ලංකාවේ උදේ 8යි 20යි. එතකොට මගේ පැය 13ම වරක වෙනත් තියෙනවා. මම නිදාගන්නේ පැයයි ඔයාලා වෙනුවෙන් අම්ම තාත්තා සහෝදර සහෝදර. ඔයාලා හොඳටම දන්නවා. ඔයාලා දවල් 12 වෙනකොට ටක් ගාලා මැසේජ් එකක් කරොත් රෑ මෙහෙන් 12 මාට රෑ මම ටක් ගාලා 1ද 2ද 3ද කියලා නෑ ඒ වෙලාවෙම මම රිප්ලයි කරන්නේ. මම ඒව මමගේ පර්සනලි මම බලලා රිප්ලයි කරන්නේ. මොකද මම විතරයි ඉන්නේ. ඉතින් මම තනියම මේක කරන්නේ. මම ඒකයි, මට ස්ටුඩියෝස් නැහැ. මම මේ වාහන කැලේ අතුරුල ඉංගගෙන දාඩිය පෙරාගෙන කතා කරන්නේ ඒකයි. AC දාලා තියෙනවා, සමාලාට එක ඩිස්ටර්බින් වෙනවා කතා කරනකොට. ඒ නිසා ඒක ඔෆර් කර කර කතා කරන්න ඕනේ. හරි, එළියේ කතා කරන්න බෑ. එළියේ නිදහසක් නැහැ. එළියේ කතා කරොත් මේ විදිහට පොලිසියෙන් අල්ලයි යනවා. මගේ ගේ ඇතුලේ කතා කරන්න බෑ. ගේ ඇතුලේ කතා කරොත් මේ එක බිත්තියෙන් වෙලා තියෙන අපාර්ට්මන්ට් වල හයියෙන් කතා කරොත් අපි රණ්ඩු වෙනවා කියලා හිතලා මිනිස්සු ඩක් ගාලා 911 කෝල් කරලා පොලිසියෙන් ඉන්නකොට මම පොලිසියෙන් ඇරස් කරනවා කිසිම හේතුවක් නැතුව. ඊට පස්සේ ඒවා ඉන්වෙස්ටිගේට් කරලා එනකොට තමුන්ට ඇපත් නැහැ. හරි, ඒ නිසා මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරි මේ වාහනයක් ඇතුළේ රංගගෙන මගේ රට බේරන්න මම මේ ඔක්කොම දේවල් කරන්නේ. එකතු වෙන්න, රැඳී සිටින්න, අපි මේ ජීවිතේ සුන්දර කරගමු, ලස්සන ගමරගමු, පොහොසත් රටකට යන්න යන්නේ එහෙමයි. පොහොසත් රටක්, ඒ වගේම සුන්දර ජීවිතයක් හදන්නේ ඔන්නෝමයි. හරි, අදහස් ගොන්නක් එක්කලා අපි ආපහු හම්බ වෙමු. එහෙනම් ආපහු පාරක් කියනවා. සමා වෙන්න ඕනේ වීඩියෝ දෙක්ුණාට. මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට ආදරෙයි, ආදරේ පණ වගේ. හරි, එහෙනම් සියලු දෙවි දේවතාවන්ගේ පීඨයි, සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවෙන් මගේ අම්මා තාත්තලා සහෝදර සහෝදරියෝ සියල්ලම පරිස්සම් කරලා මගේ රට දිනෙන් දින බවවල මේ ලෝකේ තියෙන ප්‍රබලම රාජ්‍යයක් බවට පත් කරන්න මට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලගමින් මගේ වීඩියෝ අවසන් කරනවා. එහෙනම් ගොඩක් සතුටුයි මාත් එක්ක රැඳී ඉන්නවට. හෙට හම්බ වෙමු.